හොඳයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද PowerPoint වල ෆොටෝ එක ට්‍රාන්ස්පරන්ට් එෆෙක්ට් එක භාවිත කරන්න කියලා. එහෙම නැත්නම් කොහොමද PowerPoint වලින් ෆොටෝ එකක් විනිවිද පේන්න හදන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. හොඳයි අපි මුලින්ම PowerPoint එකම ඕපන් කරගෙන blank slide එකක් ගන්නවා. ඊට පස්සේ මෙතන insert කියන එකට ගිහිල්ලා එතන shapes කියලා එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා එතනින් මේ rectangle කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකෙන් උඩට මෙහෙම කොටුවක් අඳින්න එකක් එනවා. මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට කොටුවක් මෙහෙම ඇඳ ගන්න. ඇඳගෙන ඒක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා shape fill කියලා. මේ shape fill කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ එතන යට තියෙනවා මෙතන picture කියලා තියෙන. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එතනින් අපිට අවශ්‍ය ෆොටෝ එක නැත්තම් අපි විනිවිද පේන්න හදන ෆොටෝ එක හොයා ගන්න ඕනේ. ඒකට මේ from a file කියන එකට ගිහිල්ලා උලංගේ කම්පියුටරේ ෆොටෝ එක තියෙන තැනට යන්න ඕනේ. මම එක ෆොටෝයක් මෙතනින් තෝරා ගන්නවා මගේ කම්පියුටර් එකේ තියෙන. ඊට පස්සේ මෙයන් ෆොටෝ එක එනවා. දැන් මෙන්න මේ මේ ෆොටෝ එක තමයි මම ට්‍රාන්ස්පරන්ට් කරන්න නැත්තම් විනිවිද පේන්න හදන්නේ. හොඳයි ඊට පස්සේ ඒක ආවට පස්සේ මේක රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කළා මේ යට තියෙනවා ෆෝමැට් පිච්චර් කියලා. මේ ෆෝමැට් පිච්චර් එකේ ක්ලික් කරන්න. ෆෝමැට් පිච්චර් එකේ ක්ලික් කරලා පස්සේ මෙන්න මෙහිමයක් එනවා. ඒකෙන් මේ මුලින්ම තියෙනවා මේ ෆිල් ඇන් ලයින් කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙහෙම යටට ගියාම එතන තියෙනවා ට්‍රාන්ස්පරන්සි කියලා මෙන්න මෙහෙම ලියලා. අන්න එතන තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේක ඔබාගෙන මෙහෙට කරාම අපිට පුළුවන් ට්‍රාන්ස්පරන්සි එක ඩිග කරන්න. වැඩි අඩුක මේ තියෙන ට්‍රාන්ස්පරන්සි එක නැතිම විදිය ඒ කියන්නේ ෆොටෝ එක තියෙන ඔරිජිනල් විදිය අපිට බලන්න මේක විනිවිද භාවය වැඩි කරන්න මෙන්න මේකෙන් මෙහෙම වැඩි කරලා මම මේක දැනකට ගිහිල්ලා තමයි නවත්තුනේ. දැන් අපිට මෙහෙම ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේක ක්ලෝස් කරන්න. ඊට පස්සේ මතෙම ලයින් එකක් ඔබලන්ට පේනවා ලයින් එකක් තියෙනවා. ඒක නැති කරන්න බලන්න මේ ලයින් එක උඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා අවුට්ලයින් එක කියන එකට ගිහිල්ලා එතනින් මේ නෝ අවුට්ලයින් එක ක්ලික් කරා නම් වටේ තියෙන ලයින් එක යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඕන ෆුල් ස්ක්‍රීන් එකට ගන්න මේකෙන් සයිස් එක මෙතනින් මෙහෙම ඇඩ්ජස් කරලා. දැන් මේ තියෙන්නේ විනිවිද පේන ෆොටෝ එකක්. අපි ඕනනම් ඒක චෙක් කරන්න මොකක් කර ලියවලමු. මම ටෙක්ස්ට් බොක්ස් එකෙන් ලියනවා මෙතන. මේ අකුර අපි ලොකු කරලා බලමු. ඔන්න පේන ඇති මෙතනින් මම ෆොන්ට් එක නිකන් දාන්නම්. ඔන්න පේනවා මෙතන ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ඕන වෙන ෆොටෝ එකක් දාලා බලන්න පුළුවන් මේක ට්‍රාන්ස්පරන්ට් කියලා. ඒ කියන්නේ මම පික්චර්ස් කියලා නිකන් ෆොටෝ එකක් දාලා බලනවා. මෙන්න දිනා සාමාන්‍ය ෆොටෝ එකක්. මේ තියෙන්නේ සාමාන්‍ය ෆොටෝ එකක්. මේ තියෙන්නේ ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ එකක්. දැන් ඔන්න දිනා මේක වෙනස මේ ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ එකක් දාලා අපිට ලස්සන්ට ස්ලයිඩ් දා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා අපිට ලස්සන්ට ස්ලයිඩ් එකක් හදා ගන්න පුළුවන් මේ ට්‍රාන්ස්පරන්ට් එෆෙක්ට් එක භාවිත කරලා. ඒ වගේම අපිට ඕන වෝටර් මාක් එකක් වුණත් අපිට හදා ගන්න පුළුවන් මේ ට්‍රාන්ස්පරන්ට් එෆෙක්ට් කියන එක භාවිත කරලා. හොඳයි ඔන්නම තමයි PowerPoint භාවිතයෙන් ට්‍රාන්ස්පරන්ට් එෆෙක්ට් එක හදාගන්නේ. මම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.